අද බ්‍රහස්පතින් අපි ඔබ මෙලේ අවසන් විශේෂාංගයේ සමගින් තමයි ඔබ මේ සම්බන්ධ වෙන්නේ. අපි කතා කරන හෝමියෝපති වෛද්‍ය ක්‍රමයට අනුව මේ විශේෂාංගින් ඔබ දන්නවා නිසි ආකාරයෙන් අපේ තියෙන ලෙඩ රෝගව සුව කරගන්නේ කොහොමද, ඒ වලට තියෙන නිසි ප්‍රතිකාරමයන් මොනවද, අපි ඒ වෙනුවෙන් ගත යුතු සහ නොගත යුතු ආහාර වර්ග මේ පිළිබඳ අපි කතා කරනවා. හැබැයි බොහෝ වෙලාවට අපි දැනුවත්භාවයකට ලක්වේ යුතු මාතෘකාවන් පිළිබඳ අපි සමහර වෙලාවට දැනුවත්භාවයක් ලක්වන්නේ නැහැ. ඒ නිසාම තමයි අද අපි හිතුවේ ලිංගාශිත රෝග පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ඉතින් අපි ආරම්භ කරනවා මේ වෙලාවෙන් ස්වර්ණ විශේෂාංගය. කතා බහ කරන්න මේ පිළිබඳ ඔබව දැනුවත් කරන්න අද දවසේදී තපත් සමගයේ කිතුන හෝමියෝපති වෛද්‍ය අනුෂාහේම කුමාර වෛද්‍යතුමිය. අයිබන් වෛද්‍යතුමිය සුබදායසනයි. වෛද්‍යතුමිය අපි කතා කරනවා සාමාන්‍යයෙන් දැන් ලිංගාශිත රෝග පිළිබඳ අපි කතා කරනකොට මූලික වශයෙන්ම අපි දන්නම රෝග තත්ත්වය තමයි හර්පීස් රෝග තත්ත්වය. නමුත් කොහොම නමුත් අපි පැහැදිලි භාවයක් දක්ව ගන්න එක හැමදෙනාටම සුදුසු වෙනවා. මොනවද මේ ලිංගාශිත රෝග, මොන වගේ ලිංගාශිත රෝගයන්ද තියෙන්නේ කියලා දැනුවත් භාවය ලක්වන එක හොඳයි. ඒ නිසා අපි කතා කරමු මුලින්ම මොනවද මේ ලිංගාශිත රෝග කියලා කියන්නේ කියලා. ඔව්, ඒ කියන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයක් නිසා අපිට වැළඳිය හැකි ලිංගාශ්‍රිතව වැළඳිය හැකි රෝග තත්ත්වයන් තමයි අපි ලිංගාශ්‍රිත රෝග කියලා කියන්නේ. මෙතනදි හැබැයි ලිංගාශ්‍රිත ඒ කියන්නේ ලිංගික සම්බන්ධතාවයන් නොමැතිව ඇතිවන වැළඳිය හැකි රෝගත් තියෙනවා. නමුත් ලිංගික සම්බන්ධතාවයක් තුළින් ඇතිවන රෝග අතර අපිට ප්‍රධානව ගන්න පුළුවන් ගොනෝරියා, ඒ වගේම හර්පිස්, ඒ වගේම උපදංශ කියන සිපිලිස් කියන රෝගය, ඒ වගේම ලිංගික ඉන්න අද බහුලව තියෙනවා බොහෝ අයට මෙවැනි රෝග ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට මෙවැනි රෝග අපිට මේ වැළඳෙන්නේ වෛරස් එහෙම නැත්නම් බැක්ටීරියා කියන ආසාදන නිසා. දැන් ලිංගාශ්‍රිත රෝගයක්ද කියලා අපි හඳුනා ගන්න මොන හරි ක්‍රමයක් තියෙනද කියලා, මොන වගේ ලක්ෂණයන්ද අපිට මතුවෙන්නේ වෛද්‍යතුමිය, අපි ලිංගාශ්‍රිත රෝගයක් කියලා මේක හඳුනාගන්නේ කොහොම ආකාරයෙන්ද? අපි ඒ කියන්නේ මෙතනදී ගැටිති ආකාරයට අපිට හඳුනා ගන්න පුළුවන්, ඒ වගේම තුවාල ආකාරයට අපිට හඳුනා ගන්න පුළුවන්, ඒ වගේම ශ්‍රාව නිකුත් වීම, ශ්‍රාව ඒ තුලින් නිදහස් වීම වගේ තත්ත්වයන් අපිට හඳුනා ගන්න පුළුවන්. අපි ගැටිති ආකාරය අපි උදාහරණයක් ගත්තොත් ඒක ලිංගික ඉන්නෝ කියලා කියනවා. මේක හියුමන් පැපිලෝමා කියන වෛරස් එකක් නිසා තමයි මේක ඇති වෙන්නේ. එතනදී කෙනෙකුට සති 6ක් මාස 6ක් ඇතුළත කාලෙදි තමයි ආසාදනය වෙලා ඒක එළියට රෝග ලක්ෂණ එන්නේ ගැටිති ආකාරයට ලිංගේන්ද්‍රය ආශ්‍රිතව ලිංගේන්ද්‍රය මත මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තවත් ආකාරයක් තමයි මං කිව්වා තුවාල ඇති වෙනවා කියලා. එතනදී මම උදාහරණයක් ගන්නම් උපදංශ කියන රෝගය, ඒ කියන්නේ සිපිලිස් කියලා. මෙතනදී කෙනෙක් ඒ කියන්නේ ආසාදිත වෙලා කෙනෙක්ගේ මාස 3කට පස්සේ තමයි එයාගේ රෝග ලක්ෂණ ඇති කරන්නේ. මෙතන ලිංගාශ්‍රිතව ගැඹුරු තුවාලයක් ඇති වෙනවා, හැබැයි වේදනාවක් නැහැ. ඒක තමයි රෝග ලක්ෂණය. එතනදී ඒ අයට කුද්දැටි ඇතිවීමක් ඇති වෙන්න පුළුවන්. ඒක ප්‍රාථමික ද්විතීක කියලා තත්ත තියෙනවා. අපි ගත්තොත් ඊළඟ එක ශ්‍රාවණිකුත් වීම. එතනදී අපි උදාහරණයකට ගමු ගොනෝරියා කියන එක. ගොනෝරියා මේ දැන් මම කිව්වනේ දැන් උපදංශ කියන රෝගය ගැන. එතනදී ට්‍රිපොනිමා ඒ වගේම පැලිඩම් කියන බැක්ටීරියාවක් තමයි ඒ උපදංශ කියන රෝගය ඇති කරන්නේ. දැන් අපි ඊළඟට ගත්තේ ශ්‍රාවණිකුත් වීමනේ. ඒ ශ්‍රාවයන් ඇති කරන්නේත් ගොඩක්. එතනදී අපි උදාහරණයක් ගමු ගොනෝරියා කියන එක. නයිසීරියා ගොනෝරියා කියන බැක්ටීරියාවක් තමයි එතනදිත් අපිට ආසාදනය ඇති කරන්නේ. එතනදී සතියකට යන්න කලින් ඒ අයට කහපාට සැරව වගේ යෝනි මාර්ගයෙන් නැත්නම් ඒ පුරුෂයන්ගේ ලිංගේන්ද්‍රය හරහා කහපාට සැරව වැනි ශ්‍රාවයක් නිකුත් වීමක් වෙනවා නොකඩවා.
ඉතින් මෙවැනි රෝග ලක්ෂණ තුලින් අපිට දැක ගන්න පුළුවන් අපිට යම්කිසි විදියක හඳුනා ගැනීමක් වෙන්න පුළුවන් මේ අපිට ලිංගාශ්‍රිත රෝග තත්ත්වයක් ඇති වී තිබෙනවා කියලා. ඔබටත් මෙවැනි වූ රෝග ලක්ෂණයන් තියෙනවා නම් ඒ විතරක් නෙමෙයි ඔබට ඕනෑම රෝග තත්ත්වයකට ඔබට පුළුවන් හොමියෝපති වෛද්‍ය උපදෙස් ලබා ගන්න වෛද්‍යතුමිය මුණ ගැහෙන්න පුළුවන් ඔබට වෛද්‍යතුමිය මුණ ගැහෙන්න පුළුවන් වෙන මේ ලිපිනිය ඔස්සේ HK හොමියෝපති හෙල්ත් කෙයාර් සෙන්ටර් ප්‍රයිවට් ලිමිටඩ් නම්බර 12 PP අල්විස් පෙරේරා මාවත කටුබැද්ද මොරටුව කියන ලිපිනිය ඔස්සේ ඔබට පුළුවන් වෛද්‍යතුමිය මුණ ගැහෙන්න මේ දුරකථන අංකයන් වලට ඇමතුමකුත් ලබා දීලා වැඩිදුර තොරතුරු ඔබට පුළුවන් දැනග ගන්න 01 112 63 77 40 01 63 77 41 හෝ 42 01 72 82 50 716 01 72 82 50 717 කියන දුරකථන අංකයන් වලට ඇමතුමක් ලබා දෙන්න ඔබටත් මෙවැනි රෝග පීඩාවලින් ඔබත් පීඩාවට පත්වෙන කෙනෙක් නම් ඔබට පුළුවන් නිසියාකාරයෙන් මේ හෝමියෝපති වෛද්‍ය උපදෙස් ලබාගෙන නිසියාකාරයෙන් ඉවසුව කරගන්න ඔබටත් හැකියාවක් ලැබෙනවා. වෛද්‍යතුමිය දැන් කතා කරා ලිංගාශිත රෝග කිහිපයක් සම්බන්ධයෙන් කතා කරා. ඒ අතරින් අපි හර්පිස් රෝගය පිළිබඳ කතා කරමු. මොකද බොහෝ වෙලාවට වැඩිපුරම අපි කතා කරන රෝග තත්ත්වය සහ අපි ඇත්තටම අනිත් රෝගයන් වලට වඩා මේ රෝගය පිළිබඳ තමයි අපි දැනුවත්භාවයකුත් ලක්වන්නේ. නමුත් මේකේ රෝග ලක්ෂණයන් කොයි ආකාරයෙන්ද මේ රෝගය කියන්නේ මොකක්ද කියන එකත් දැනුවත් වෙන්නට අවශ්‍යයි. ඒ නිසා අපි කතා කරමු හර්පිස් රෝගය කියන්නේ මොකක්ද කියලා. ඔව් මේකේ හර්පිස් සිම්ප්ලෙක්ස් වෛරස් කියන වෛරස් එක ආසාදනය වීමත් එක්ක ඇතිවන තත්ත්වයක්. මෙතනදී කාණ්ඩ දෙකක් තියෙනවා. එකක් තමයි හර්පිස් හොස්ටර් කියලා තියෙනවා. ඒක අපේ පැපොල රෝගය නිසා කාලයක් ගිහිලා ඇතිවෙන හර්පිස් තත්ත්වයක්. ඒක එච්චරම බිය විය යුතු නැහැ. නමුත් අනික් කාණ්ඩය තමයි හර්පිස් සිම්ප්ලෙක්ස් කියන හර්පිස් සිම්ප්ලෙක්ස් කියන එක. මේක ලිංගාශ්‍රිත ලිංග ඒ කියන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයන් නිසා අපිට ඇතිවන තත්ත්වයක්. ඒක මේ එතනදී කෙනෙකුට මේක අපි හඳුනා ගන්න පුළුවන් මුලින් ඒ කියන්නේ කෙනෙක්ගේ මේ තත්ත්වය ආසාදනය වෙලා සතියකට යන කලින් ඉඳම මේ තත්ත්වය අපිට සමහරකට රෝගී ලක්ෂණ පෙන්වනවා සමහරකට නොපෙන්වන්න පුළුවන්. ලිංගය ආශ්‍රිතව යම්කිසි නලියන ස්වභාවයක් ඇති කරනවා. ඒකත් එක්කම කසන ගතියක් ඇති කරන්න පුළුවන්. ඊපස්සේ දැවිල්ල ගතියක් එන්න පුළුවන්. ඒකත් එක්ක ටික දවසක් යනකොට දියරමය චූටි බිබිලි බිබිලි වගේ ඇති වෙලා මේවා කැඩිලා ගිහිලා එතන තුවාල පුපුරක් වගේ ඇති වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයක් තමයි අපිට හර්පිස් කියන තත්ත්වයේ රෝග ලක්ෂණ. මේ තත්ත්වය ඇති වෙන්නේ විශේෂයෙන්ම හර්පිස් එක අපේ අර ශ්ලේෂ්මල පටල ස්රාවයන් ඇතිවන ස්ථාන. ඒ කියන්නේ අපේ යෝනි මාර්ගය, ඒ වගේම බුද මාර්ගය වගේ මුඛය. විශේෂයෙන්ම අපිට මේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන් අපේ මුඛයවට, ඒ වගේම තොල් පෙතිවල, මේ ඒ වගේම කෙනෙක්ගේ යෝනි මාර්ගය වගේම අපේ ශරීර අපේ මේ උගුර ආසාදනය වීමත් එක්ක උගුර තුල, ඒ වගේම අපේ මේ ශිෂ්ණය, ඒ වගේම අපේ ලිංගාශ්‍රිතව අපිට ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි තත්ත්වයකදී මේ රෝග ලක්ෂණ වලට අමතරව කෙනෙකුට මුත්‍රා දැවිල්ල ඇති වෙන්න පුළුවන්. මුත්‍රා දැවිල්ලත් එක්ක ඒක මේ අර පිට කිරීමේදී ඇති වෙන වේදනාකාරී තත්ත්වය, ඒ වගේම යාලට ඇති වෙනවා මේ අධික තෙහෙට්ටුවක්, ඒ වගේම හිස රදය, ඒ වගේම කොන්ද කැක්කුම, මේ ඒ වගේම ඇඟ නිකන් උණ ගතියක් ඇති කරනවා, ඒ වගේම කුද්දටි ඇති කරනවා, මාංශ පේශී හරි වේදනාවක් ඇති කරනවා, ඒ වගේම හන්දිපත්වල වේදනාව ඇති කරනවා. ඒ සේරටමත් වඩා මෙවැනි හර්පිස් රෝගීන්ගේ තියෙන අනික් මේ රෝග ලක්ෂණය තමයි එයාලා මානසික ආතතිය කියන තත්ත්වෙන් විශේෂයෙන්ම පෙළෙනවා. බිය කියන එක මෙයාලගේ හදවතේ නිතරම දකින්න ලැබෙන ලක්ෂණයක්. දැන් ඒ බය නිසාම සහ ඒකට ලැජ්ජාවකුත් ඇති වෙනවන සමහර අය වෛද්‍යවරයෙක්ට උනත් ඒක කියන මැලිකමක් දක්වනවා. මෙහෙම රෝග ලක්ෂණයක් තියෙනවා කියලා. එහෙම අයට කොහොමද වෛද්‍යතුමිය උපදෙසක් ලබා දෙන්නේ? එහෙම මේ බය වෙලා පස්සට යන එක නෙමෙයි කරන්නට අවශ්‍ය වෙන්නේ නේද? මුලින්ම එවැනි රෝගියෙක් මගේ ළඟට ආවම මම කරන්නේ මෙයාගේ හිත හදන එක. මොකද කෙනෙක් කවදාවත් ඕනකමින් මේ ලෙඩේ හදාගන්නේ නැහැ. එයා නොදනුවත්ම තමයි
මේ 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 රෝගය කියන එක යාගේ තුලට එන්නේ. ඒ දැනගත්තයින් පස්සේ ලොකු බියක් ඇති වෙනවා. ඉතින් හිතනවා මට ජීවත් වෙලා වැඩක් නැහැ. මම හැමදාම මේ රෝගෙත් එක්ක කොහොමද ඉන්නේ කියලා පුදුම මානසික ආතතිය විෂාදයේ කින තත්ත්වෙන් තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. දැන් මම කතා කිරීම තුලින් මූලිකව කරන්න යාලගේ බිය නැති කරනවා. ඇත්තට හෝමියෝපති වලින් මේ ප්‍රතිකාර මේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර තියෙනවා. කිසිම බියක් ඇති වෙන්න ඕනේ නැහැ. ඒ වගේම හරිම ලේසි මේ ප්‍රතිකාර ක්‍රමය. දැන් සමාජයේ තියෙන මේ රෝගේ සුව කරන්නම බැහැ කියන එකනේ. සුව කරන්න බැහැ, මේකෙන් කවදාවත් සුවයක් ඇති වෙන්න නැහැ. අපිට විවාහ වෙන්න පුළුවන්ද, දරුවන්ට මේක බෝ වෙන්න පුළුවන්ද? නැහැ. ශ්ලේෂ්මල ශ්‍රාවයකින් ඇරෙන්න ඒ දේ බෝ වෙන්නේ නැහැ. ඉතින් එතනදී මම කියන්නේ ඕගොල්ලෝ ආරක්ෂිත විදිහට ඒ දේවල් ලිංගික සම්බන්ධතා පවත්වනවා නම් ඒ ගැන අවබෝධයෙන් ඒවා ඒ පිළිබඳ කිසිම බියක් ඇති වෙන්න ඕනේ නැහැ කියන එක. ඒ නිසා ඔන්න ඔබටත් පුළුවන් මේ පිළිබඳව සහ මේ රෝග ලක්ෂණ ඔබට තියෙනවා නම් ඔබ බිය වෙන්න එපා, ලැජ්ජ වෙන්න එපා. වෛද්‍යතුමිය මුණ ගැහෙන වෛද්‍යතුමිය නිසියාකාරයෙන් මේ උපදෙස් ඔබට ලබා දෙනවා. ඒ නිසා මැලිකමක් දක්වන්නේ නැතුව ඔබටත් මේ රෝග ලක්ෂණයන් තියෙනවා නම් ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතික්‍රමයන් වලට යොමු වෙන්න ඔබට පුළුවන්කමක් ලැබෙනවා. වෛද්‍යතුමිය මුණ ගැහෙන්න පුළුවන්. මෙන්න මේ ලිපිනේ ඔස්සේ ඔබට පුළුවන් වෛද්‍යතුමිය මුණ ගැහිලා ඔබටත් මේ රෝගකාරක තත්ත්වයන් වලට නිසියාකාරයෙන් නිසි ප්‍රතික්‍රමයන්, හෝමියෝපති ප්‍රතික්‍රමයන් කරගන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා. හෝමියෝපති වෛද්‍ය අනුෂා හේමකුමාර වෛද්‍යතුමිය තමයි ඔබට මුණ ගැහෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. HK හෝමියෝපති හෙල්ත් කෙයාර් සෙන්ටර් ප්‍රයිවට් ලිමිටඩ් නම්බර 12 PBL විස් පෙරේරා මාවත කටුබැද්ද මොරටුව තමයි ලිපිණිය. දුරකථන අංකයන් 0112 6377 40 0112 6377 41 හෝ 42 071 8250 716 071 8250 717 කියන දුරකථන අංකයන් වලට එමතුමක් ලබා දීලා වෛද්‍යතුමිය මුණ ගැහෙන්නට ඔබට අවශ්‍ය වෙන දිනයක් වේලාවක් වෙන් කරගන්න ඔබට පුළුවන්කමක් ලැබෙනවා. අද කතා කරන්න අපි ලිංගාශ්‍රිත රෝග, ඒ අතරුණුත් අපි ලිංගික හර්පීස් කියන රෝගය ගැන තමයි වෛද්‍යතුමිය අපි කතා කරන්නේ. දැන් හර්පීස් රෝගය නිවැරදිව හඳුනා ගන්න ආකාරය අපි කතා කරා. අපි ඒකට තවත් කොහොමද රෝග ලක්ෂණයන් ගැන කතා කරොත් කොහොමද අපි නිවැරදිව හර්පීස් රෝගය හඳුනා ගන්නේ? ඔව්, ඒකට අපි රුධිර සාම්පල් පරීක්ෂණයක් කරනවා. මෙතනදී සාමාන්‍ය අපි කරන එකක් තමයි VDRL කියන පරීක්ෂණය. නමුත් ඊටත් ඇඩ්වාන්ස් පරීක්ෂණයක් තමයි TPHA කියන එක. එතනදී අපිට සමාජ රෝගයක් මෙහෙම තියෙනවා කියලා දැනගන්න පුළුවන්. හරියටම සර්පිස් සිම්ප්ලෙක්ස් එකමද මේක තියෙන්නේ කියලා අපිට දැනගනන හර්පිස් සිම්ප්ලෙක්ස් වෛරස් 1N2 HGM කියන පරීක්ෂණය තුලින් නිවැරදිව අපිට හඳුනා ගන්න පුළුවන්. එතනදී පොසිටිව් කියලා ආවොත් මේ පරීක්ෂණ මගින් ඒ කියන්නේ අපිට නිරෝගී අපි වෙනවා. ඔව්, වෛද්‍යතුමිය දැන් කතා කරා කොහොමද අපි නිසියාකාරයෙන් හඳුනාගන්නේ සහ ඒකට තියෙන පරීක්ෂණයන් මොනවද කියලා වෛද්‍යතුමිය දැනුවත් කරා. දැන් කෙනෙක් මේකට දැන් මේ බය වෙනවනේ නේද වෛද්‍යතුමිය? එතකොට කෙනෙක් මේක නොසලකා හැරියොත් එහෙම, දැන් මට මෙහෙම රෝග ලක්ෂණයන් තියෙනවා කියලාවත් ඒක න ගණන් ගන්නේ නැතුව හිටියොත් එහෙම ඉදිරියට මොනවාගේ කාරණා බවට පත් වෙයිද සහ ඒක කොහොමද දැනෙන්නේ සහ එහෙම වුණොත් කෙනෙක් කොහොමද අපහසුතාවයට පත් වෙන්නේ? ඔව්, යම් කිසි විදියකින් නොසලකා හැරියොත් එයාගේ ශරීරයේ පුරා ඒකට ප්‍රතිදේහ ගොඩනැගීමක් එක්ක හැමදාම ඒ රෝගයත් එක්ක ජීවත් වෙන්න වෙනවා. එතනදී ඉතින් එයාට කොතන හරි යම් කිසි විදියක බිබිලක් ආවත් මෙන්න තැති ගන්නවා, බය වෙනවා. එයා එවැනි අය මන් දකින්නෙම අර මානසික ආතතියක් එක්ක සමාජයට බියෙන් ඒගොල්ලෝ ක්‍රමක්‍රමයෙන් මුළු ගැන්වීමක් ඇති කරනවා. එතනදී මෙවැනි අයගේ මේ රෝගී තත්ත්වයත් එක්ක අර මම දකින්නෙම ලොකු විෂාදයකින් මානසික රෝගී තත්ත්වයකට මේගොල්ලෝ මේ රෝගයත් එක්කම අර මේ ඒ කියන්නේ මේකේ අර උද්ගත වීමක් ඇති වෙනවා කියන එක. ඉතින් විශේෂයෙන්ම මම කිව යුතුයි මෙවැනි අය සංගවගෙන ඉන්න නරකයි. ඒක වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න ඕනේ. අර ඒගොල්ලොන්ගේ හිතේ තියෙන මේක සුව කරන්න බෑ කියලා එකමනේ. ඉතින් ජීවිතයක් මට නෑ කියලා හිතනවා නෑ. මේකට කිසිම බාධාවක් නෑ. විවාහ ජීවිතය තමන්ටම සුදුසු සහකාරිය තමන් තෝරගෙන ඒ සමග සම්බන්ධතා පවත්වාගෙන යාම තුළ එතනදී ඒකටත් ආරක්ෂිත පිළිපදිනවා නම්
එතනදී එයාලට පුළුවන් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න. දැන් වෛද්‍යතුමිය මේ කියන්නේ විශේෂයෙන්ම කාන්තාවන්ටද පුරුෂ පාර්ශ්වයට මේක වැඩිපුරම තියෙන. ඒ වගේම තමයි දැනගන්නට අවශ්‍ය වෙන්නේ විශේෂයෙන්ම මොන වගේ වයස් කාණ්ඩවලටද මේක වැඩිපුරම දක්නට ලැබෙන මේ ලිංගික හර්පිස් තත්ත්වය. වයස අවුරුදු 16ට ඉහළ වෙන්න පුළුවන්. හැබැයි මම එහෙම කිව්වත් කෙනෙක් අපි කියමු ලිංගික මේ හර්පිස් සිම්ප්ලෙක්ස් වෛරසය තියෙන කෙනෙක් ගිහිල්ලා එයා ළමයෙක් සිප ගන්නවා කියලා. ළමයෙක් සිප ගන්නකොට හදිසියේවත් ළමයාගේ මුඛයේ තියෙන ශ්ලේෂ්මල කෙලත් එක්ක එයාගේ කෙල සම්බන්ධ වුණොත් එතනදි කුඩා දරුවට උනත් මේ රෝගය වැඩිහිටියකින් අපිට යන්න පුළුවන්. ඒක හරි අපරාධයක් වෙනවා සමාජයේ. ඒ නිසා Tamanට මෙවැනි රෝගයක් තියෙනවා නම් එවැනි දේවල් තුලින් අපි වළකින්න ඕනේ. එහෙම වුණොත් අර චූටි ළමයින්ට පවා මේක වැළඳීමේ ප්‍රවණතාවය තියෙනවා. ඒ වගේම වයස අවුරුදු 16 17 වගේ කාලවල ඉඳන් අපේ මහලුවේ දක්වා මෙම රෝගී තත්ත්වයන් අපිට වැඩිපුරම වෙන්න පුළුවන්. මට වැඩිපුරම එන්නේ පිරිමි පාර්ශ්වය කාන්තා පාර්ශ්වයත් එනවා. මේ වැඩිපුරම එන්නේ පිරිමි ළමයි. හොඳයි වෛද්‍යතුමිය, දැන් මේක කෙනෙක් හිතෙන්න පුළුවන් හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ මගින් මට මේක සුව කරගන්න පුළුවන්ද? ඔබත් ලිංගාශ්‍රිත රෝගයන් වලින් පීඩා වෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ මැලිකමක් දක්වන ලැජ්ජ වෙන කෙනෙක්, බිය වෙන කෙනෙක් වෙන්න පුළුවන් සමාජයේ. මේක වෛද්‍යවරයෙක් මුණ ගැහෙලා ප්‍රතික්‍රමයන් කරගන්න. ඒ නිසා ඔබට නිසි ප්‍රතික්‍රමයන් තියෙනවා. නමුත් අපි කතා කරමු වෛද්‍යතුමිය, මේක නිට්ටාවට සුව කරගන්න අපිට මේක නැති කරගන්නටම සුව කරගන්නට අපිට හැකියාවක් ලැබෙනවාද කියන එක අපි කතා කරමු හෝමියෝපති වෛද්‍ය උපදේශවලට අනුකූලව. යම් කෙනෙකු අපි කියමු වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා අපි ගන්න ඖෂධ ප්‍රතිවෛරස් ඖෂධ. හෝමියෝපති වෛද්‍යවරයෙක් නෙවෙයි, අපි කියමු බටහිර වෛද්‍යවරයෙක් ළඟට ගියා කියලා. ඉතින් හැම කෙනෙක්ම දන්නවා එතනදි දෙන්නේ ප්‍රතිවෛරස් ඖෂධ. මෙතනදී යම් කිසි පාලනයක් විතරයි. කවදාවත් මෙලෙඩේ සුව වෙන්න බෑ. ඒක නිවැරදි. නමුත් හෝමියෝපති වෛද්‍යවරයෙක් ළඟට ගියාම හෝමියෝපති වෛද්‍යවරයා දෙන්නේ එහෙම නෙවෙයි. යම්කිසි ප්‍රතිදේහ ජනකයක්, ඒ කියන්නේ වෛරස් එකක්, ඒ වගේම බැක්ටීරියාවක්, මේ වගේ ආසාදනයක් අපේ ශරීරයට ඇතුල් වුණාම අපේ ශරීරය ඒකට විරුද්ධව ප්‍රතිශක්තිකරණය නැගී හිටලා එතනදී එයා ඒකට දක්වන ප්‍රතිචාරයක් විදිහට ප්‍රතිදේහ ගොඩනැගෙනවා මේ වෛරස් එකට විරුද්ධව. එතනදී යම්කිසි සංකීර්ණත්වයක් අපේ ශරීරය ඇතුලේ ඇති කරනවා. ඒක පිටතට පෙන්නුම් කරන සංඥාවන් තමයි කුද්දටි, තුවාල, ඒ වගේම ශරීරයේ ඇතිවෙන උණ, ඒ වගේම හිසරදය, කොන්ද කැක්කුම, ඇඟපත වේදනාව, මට ගැහෙනු කාන්තා පාර්ශ්වය කියන්නේ ඒ පෙදසින් දුම් දමනවා වගේ, හරි ඒ කියන්නේ අර පිච්චෙන සුළු මේකක් වෙනවා, හරි අමාරුයි. ඉතින් ආලේපනයක් මොකක් හරි තියෙනවද ඒකට වෛද්‍ය පිළි නැත්නම් බෙහෙත් මගින්ද? මම දැන් කතා කරන්නේ බෙහෙත් මගින්. අපේ ශරීරය තුළ ඒවට ආලේපන වෙනම තියෙනවා. ඒ වගේම ඉතින් මෙවැනි රෝග ලක්ෂණ හෝමියෝපති ප්‍රතිකාරවලදී මං හැමදාම කියන එකක් තමයි හෝමියෝපති ප්‍රතිකාරවල මූල ධර්මය දුර්වල ප්‍රතිශක්තිකරණය, වෙනස් වෙච්ච ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණය නැවත යථා තත්ත්වයට පත් කිරීමක් තමයි මේ තුලින් වෙන්නේ කියන එක. එතනදී රෝගියාගේ රෝග ලක්ෂණ අපිට බෙහෙවින්ම වැදගත් වෙනවා. ඔහු පෙන්වන මානසික රෝගී තත්ත්වය, ඒ වගේම පෙන්වන ශාරීරික රෝග ලක්ෂණ, ඒ වගේම ඔහුගේ වෛද්‍ය වාර්තා වලින් අපි ගන්න දේවල්, මේ හැම දෙයක්ම සැලකිල්ලට අරන් දෙන හෝමියෝපති ඖෂධය තුළ අර ශරීරය තුළ වෙනස් වෙලා තියෙන ඒ ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණය, ඒ නිසා අර ඇති වෙලා තියෙන ප්‍රතිදේහයි අර ප්‍රතිදේහ ජනකයි, කියන්නේ වෛරස් එකත් එක්ක ශරීරය තුළින් ඇතිවෙච්ච දේවල් වල ඒ සංකීර්ණත්වයට මේ දෙන ඖෂධ තුළින් අර ප්‍රතිදේහ ජනකය, කියන්නේ බැක්ටීරියාව, වෛරස් එක අක්‍රිය කිරීමක් තමයි හෝමියෝපති ප්‍රතිකාර වලින් කරන්නේ. එහෙනම් දුර්වල ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කරන ඒකට ඒක අර ශරීරයට ආපු විරුද්ධ දේ විනාශ කරන, නැති කරන ශක්තියක් තමයි අපි මේ තුලට ඇතුල් කරන්නේ. පුද්ගලයෝ 10 දෙනෙක් ආවොත් 10 දෙනාට දෙන ඖෂධ 10ක් වෙන්න පුළුවන්. ඒ වගේම කවදාවත් රෝගියෙක්ගේ මේ සම්බන්ධව කතා නොකර අපිට
මෙන්න බෙහෙත් ටික ඔයාට හර්පිස් නේ 10 දෙනාටම හර්පිස් 10 දෙනාටම මේ මේ බෙහෙත කියලා එකම බෙහෙත අපිට දෙන්න බෑ ඇත්තට මගේ ඒ කියන්නේ මගේ වෘත්තිය තුල අවුරුදු 22ක පළපුරුද්ද තියෙනවා ඒ වගේම රාජ්‍ය සේවයේ මම හිටියා මේ තුල අපි ලැබපු අත්දැකීම් එක කවදාවත් අපිට දෙන්න බෑ 10 දෙනාට එකම දෙ 10 දෙනෙක් ආවොත් එයාගේ රෝග ලක්ෂණ 10 ආකාරයක් දෙන ඖෂධත් අපි ඒ වගේ ඒ තුල ඒ ශරීරයට ආවේනික ප්‍රතිශක්තිකරණයයි නැවත අපි නගා සිටවන්නේ ඒ තුල මේ තියෙන මේ මේ ප්‍රතිදේහ ජනකය කියන්නේ රෝගකාරකේ වෛරසයේ බැක්ටීරියාව ශරීරය තුල සම්පූර්ණයෙන්ම නැති කිරීමක් විනාශ කිරීමක් වෙනවා ඒ තුලින් අපි නැවත යථා තත්ත්වයටපත් වෙනවා කියන්නේ රෝග මූලය ශරීරේ නැතුව අපි මේ මේ රෝගය තුලින් සම්පූර්ණ සුවපත්භාවය ඇති කරගන්න පුළුවන්. ඉතින් අද කතා කරපු ලිංගාශ්‍රිත රෝග විතරක් නෙමෙයි ඔබට පුළුවන් ඕනෑම ඔබට සන්ධි රෝග වෙන්න පුළුවන් ආතරයිටිස් පාකින්සන් අපි ඕනම රෝග ලක්ෂණයක් වෙනුවෙන් ඔබට පුළුවන් නිසි ආකාරයෙන් නිසි ප්‍රතික්‍රමයන් කරගන්න හෝමියෝපති වෛද්‍ය ක්‍රමයට අනුව ඔබට පුළුවන් කමක් ලැබෙනවා. මේ ලිපිනිය ඔස්සේ වෛද්‍යතුමිය මුණ ගැහින්න ඔබට පුළුවන් සම්පූර්ණ සුවය කරගන්න ඔබට තියෙන මේ ලෙඩ රෝග සියලුම දේට සම්පූර්ණ සුවය ලබා ගන්න පුළුවන් ඉක්මනින් සුව වෙන්න පුළුවන් විශේෂයෙන්ම ශාකසාර මගින් මේ ඖෂධ නිපදවලා තියෙන වෛද්‍යතුමිය මුණ ගැහෙන්න ඔබට පුළුවන් කමක් ලැබේවි ඔබට තියෙන ඕනෑම ලෙඩ රෝගයක් වෙනුවෙන් නිසි ආකාරයෙන් ප්‍රතික්‍රමයන් කරගන්න HK Homeopathy Health Care Center Private Limited නම්බර 12 PP Alvis Pereira මාවත කටුබැද්ද මොරටුව තමයි ලිපිණය දුරකථන අංකයන් 0112 6377 40 0112 6377 41 හෝ 42 071 8250 716 071 8250 717 කෙන් දුරකථන අංකයට අමතුමක් ලබා දෙන්න ඔබට අවශ්‍ය වන තොරතුරු දැනගන්න පුළුවන් ඒ වගේම වෛද්‍යතුමිය මුණ ගැහෙන දිනයක් වේලාවක් වෙන් කරගන්නත් ඔබට පුළුවන් කමක් ලැබෙනවා අදත් සුපුරුදු පරිදි සුවඳ විශේෂාංගයේ වෙනුවෙන් අපිත් සමග එකතුන හොමියෝපති වෛද්‍ය අනුෂා හේමකුමාර වෛද්‍යතුමියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපි ලබන සතියේ නැවතත් ඔබතුමිය මුණ ගැහෙනවා ආයිබෝන් සුබ දවසක් ආයිබෝන් එමනම් අපිට බ්‍රහස්පතින්දා පියුම්මලට ලැබෙන කාල වේලාවත් අවසන් වෙනවා අපි හෙට උදෑසනට ඔබ මුණ ගැහෙනවා සිකුරාදා පියුම්මලේ අපි මතක් කරනවා ඔබටත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව ඔබේ ජීවිතය ආරක්ෂාව තහවුරු කරගන්න පරිස්සමින් සතුටින් කාලය ගත කරන්න කියලාත් මතක් කරනවා එමනම් අපි සමග යනවා ප්‍රාර්ථනා කරන හැමදාටම අද දවස සුභ වාසනාවන්ත නිරෝගීමත් දවසක් වේවා කියලා අයිබෝන් සුභ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න